बला
දැමම් බොත්තම් දෙක තුන කඩාගෙන යන්කෝ නිකම් පුරුදු කුටි ගන්න ඉන්න ඕනේ නෑ 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 මටත් මේකේ අගමුල හොයා ගන්න ඕනේ හරිද මේ අපේ ලොක්කේ මං ඇහුව ඇතුණාට ගීතිකර නොකියුවට මුන් දෙන්නගේ මොකක් හරි හොරයක් තියෙනවා ඒ කියන්නේ මේ කවද ගීතිකාක්කගේ ලොක්කගේද නෑ බං අපේ ලොක්කේ ප්‍රවීණයාගේ ආහා දැන් එතකොට සාජන් මහත්තයා කියන්නේ අර මැරියෝ සෙට් එක මුන් දෙන්න උසංගියේ නෑ මුන් දෙන්න කැමැත්තෙන්ම පැනලා ගිහිල්ලා නයිටක් ගාලා අපව ගෙදර ආවා කියලා ඔබට පිස්සුද බං මං එහෙම කියන්නේ නෑ අර සිල්වා කාර්ය කියාපු උන්ගේ හැඩරු කොමයි හා අර බැල සෙට් එක ඔව් උන් කියාපු හැඩරු කමයි දෙකම එකයි ඉතින් මං අහන්නේ ඇයි මුන් මට බොරු කියන්නේ හරි ලොක්කේද දෙන්නම මං දෙන්නම දෙන්නම ලස්සන්ට බොරු කොතල කියනවා දැන් එතකොට සාජන් මහත්තයාට ඕන මේකේ ඇත්ත නැත්ත දැනගන්නනේ. ඔව් ඔව් දෙන්නව අල්ලලා පෙරට්ටු තිබ්බනම් එහෙම ලස්සන අඳුරගනි දෙන්නව. දැන් ඒතර මේ අපි යන්නේ ඒ අරමුණින්ද? මම යන්නම් ඒ අරමුණින්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද? ඒ මොකද්ද කියන්නේ ඉතින්? අපි යන්නේ නැහනේ. ආ අපි ආවෙන් කතාවේ ගමන හබක්. ඒක තමයි එක තැන හිටගෙන කතා කරනවානේ. ඕකට තමයි කියන්නේ සාජන් මහත්තයා ගමන පයින් කතාව නම් දෝලාවෙන් කියන. ආයෙත් කියන්නේ ඒක. ඔව්. අනේ මෙන්න යමයි යන්නේ. එහෙම තමයි කියන්නේ. अभी कोमर अरे मिलिटरी आके केल्लो बेरगंडोने මොකද දන්නේ දැන් මමත් ඔක් කලින් කෝ එතකොට නම් කැමති වුණා දැන් කැමති මොකද සයිඩ් ලා දෙන්නත් එක මල් කඩපු ඉඳ තනියම මොකද 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 මල් කඩන කතා මොකද මල් කැඩුවේ මල් කැඩුවේ ආ කොහෙද මල් කැඩුවේ මල් කැඩුවේ නෙමෙයි මම තේ කරන් ආවට පස්සේ ඒ වෙලාව තමයි නතර කරගුවේ නෑ පන්ටි දාලා බෝල් දාපන් මෙතන අන්න අනුන්ගේ කතා වලට ඇවිල්ලා ඕ विश्वास अभी तक किलिम गिल कथा कर එහෙම නැත්තම් ෂේප් එකේ වට කරලා කඩම් පයින්නවා වට කරන්න ඔව් අපි දෙන්න දෙන්න මදිනේ නේ එහෙමනම් අපි කෙලින්ම ගිහලා කතා කරමු කතා කරලා කතා කරලා ඉතින් කෙලින්ම ගියමු අපි පොලිසියෙන් අපි ආවේ වාවත් අඩංගු කර ගන්න ඉවරයිනේ
කමක් නැහැ කියයිද මොකක්ද අතන ගත්තද ඔව් ඉතින් මේ අපි එක්කෝ කියමුද මේ වෛද්‍ය මහත්තයට කිලිම්ම කියමුකෝ මේ විතර කවුරු තිටි නැහැ කියලා ඉවරයි එතකොට ගියා හිත ගිලලා ළඟා ගිලා ඈ ඔව් ඉතින් දැන් මොකක්ද නං කරන්නේ එහෙම නෙමෙයි විදිහ පොඩ්ඩක් පටපිටාව හොයලා බලමු අපිට තේරුණොත් ඌ අපිට බයයි කියලා අත්තනකට ගමු නැත්තම් OIC මහත්තයා කියන්නේ බොරුවක් හදාගන්න බොරුවක් කියන්නේ අපි දෙන්නම එකතුලා හදාගමුකෝ නෑ හෙම්බ 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 ලොක්කිට මේක සම්බන්ධ හින්දා පොලිස් කාර්යයක් වශයෙන් නෙමෙයි පියෙක් වශයෙන් මගේ උතුකම අත්වෙන්න තියන්න ඉතින් රාජ මහත්තයා හොඳට කතා කර කර හිටියා කියලා කිව්වේ මං දැක්කදා පෙන්ටි කුබ් දිව ඈ එහෙම තමයි බං ඒ උනාට ඔය අන්ලෙවල් කට්ටිය විශ්වාස කරන්න බෑ මේ හොඳට කතා කරලා මේ උලුවට ෂොට් එක දෙනවා ඈ ඔව් මේ එහෙනම් අපි යන් 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 නෑ නෑ අපි යන් 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 මං මේ මේ යන් යන් अरे මේ පොලිසිය මුංගි තිප්පොඩ ගැන දැනගත්ත නිසා මුන් තිප්පොල මාරු කරවත් දන්නේ නැහැ. පොලිසිය දැනගත්තද? තියාකෝ අපි පොලිසිය එන්නේ. ඔවුනේ නේ. මේ ඉතින් හැරි ඉන්න දවසක අපි මෙහා ආවනේ. හැරියා හිටියනම් බය නැහැ නේ. හැරියා පාතාලේ වුණාට හරි හොඳ එකා නේ. ඔව් ඉස්සරට යන්න. යයි යන් ඉතින් මොකෝ කවුරුත් නැහැ නේ බය වෙන්න දෙයක් නැහැ නේ. ඉල්ලා ඈ බිම්බෝ මෙම තියනවත් දන්නේ බිම්බෝ මොම නැ තත්ත්වවාදී නෙමෙයිනේ පාතාලේනේ පාතාලේ දැන් තත්ත්වවාදී තමයි බං ඈ පේනවනේ මැරිලා මැරිල්ල ආ ඊයන් අරු කවුද රීන රීන ඈ ඒ හොමිටන් හොමිටන් ඒ හොමිටන් හොමිටන් අනේ රාජා මාත්‍යනේ ඔය නැවතිලා දනරෝ පැද පැදිලා දැක්කනේ ඉල්ලා මම කිව්වේ මෙතන මොකක්ද තියනවා කියලා මට මුන් දෙනවා සැකයි කියලා මොකක් සැක? එදා ඌ කිව්වේ වෙන මැරෙක් ඌ ඉස්සුව කියලානේ දැන් බලපන් ඌ උස්සල තින්නේ මුන් එදා කාමරේ ඉඳලා තින්නේ ඌ කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඌ දැන් මෙතනට ආපු නිසා බයිසිකලයක් මෙතන තිබිච්චින්ද එදා මතක සිල්වා කිව්වා ඌට බයිසිකලයක් තිබ්බා කියලා මේ රාජ මහත්තයා අපි දෙන්න දැන් යන් ඊළඟ පස්සේ සාකච්ඡා කරමු
අරුන් මෙතෙන්ට ආවොත් එහෙම අපි දෙන්නට වෙන වෙනම කණ්ඩ වෙනවා ඈ යා 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 මේ ඔබතුමියට ඕන නම් මට ෆැමිලි කරන්න පුළුවන් ඔයසි මහත්තයා පො මං කියන්න ඔයසි මහත්තයා දැන් මේ නැති නේද මේකයි තින ඔයසි මහත්තයා එළියට ගියාම යන්නේ නේ වෙලාව කියන්න බෑ මොකද ඊද කියලා කියන්නත් බෑ එහෙනම් ඉතින් මං සර්ට ෆැමිලි කරන්නද ඒක තමයි දැන් මං කිව්වේ මම මෙහෙමම කරන්නද ඔහොම කරන්න අමාරුයි වාදින්න කොහොමද Thank you sir. ඒ වනම් මේ ෆැමිලිලා මේ පොතේ ලියන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු නේද ෆැමිලිල ගැන. දැන් මොකක් ගැන ෆැමිලි කරන්න ආවේ? මේක මගේ හස්බන්ඩ් ගැන ෆැමිලි. හරි හරි මට තේරෙනවා. මේකයි මිස් ඒව ගණන් ගන්න එපා. දැන් ලංකාවේ 175කට වැඩි හස්බන්ඩ්ලට වෙන සම්බන්ධකම් තියෙනවා. වයිෆ්ලටත් 150කට වැඩි වෙන සම්බන්ධකම් තියෙනවා. ගණන් ගන්න එපා ඒක. නෑ නෑ හැම එකක් නෙමෙයි මේක වෙනම ප්‍රශ්නයක්. අම්මට තේරෙනවා මට තේරෙනවා මං හිතන්නේ ඔය මේ හස්බන්ඩ් බීලා ගෙදර එනවා කියන දෙයක් නැති හදන්නේ. ඒක ගණන් ගන්නත් එපා. සාමාන්‍යයෙන් මේ රටේ හස්බන්ඩ්ලා 100කට 40කට වැඩිය බීලා ගෙදර එනවා හවසට. 100ට 20ක් විතර බීලා ගෙදර එන්නේ නැහැ. 100ට 13ක් විතර බීලා මග නිදා ගන්නවා. ඒව ගණන් ගන්න ඒවා සාමාන්‍ය ප්‍රශ්න දැන් ඔබතුමියගේ හස්බන්ඩ් ඔය කොයි ගන්නටද අයිතින්නේ? නෑ නෑ මං කරන්නේ නෑ වෙනම જાතියේ පැමිණිල්ල මට තේරෙනවා මට තේරෙනවා මං හිතන්නේ මිස්ගේ හස්බන්ඩ් නිතර නිතර පහර දෙනවා ඇති නේ සර් මේ සර්ගේ පැමිණිල්ල නැතුව මම මගේ පැමිණිල්ල කරන්නද නෑ ඉතින් මම මේ මිස් කිව්වේ දැන් මේ මෙතෙන්ට එන හුඟාක් ගෑනු දවිය කරන පැමිණිලි වර්ග ගැන මං හිතන්නේ දැන් ඔබතුමිය කරන්න ඇවිල්ලා තියෙන පැමිණිල්ල සමහරට හස්බන්ඩ් නැන්දම්මව ගෙදර එක්කන් එන්න හදනවා ඇති නේ මගේ හස්බන්ඩ් තොටලගේ හැරි. එයා අන්ඩර්වර්ල්ඩ් එකේ ලීඩර් කෙනෙක්. එයා මිනි මරලා තියනවා, මිනිසුන්ගේ අතපය කඩලා තියනවා, කුඩු බිස්නස් කරලා තියනවා, මිනිසුන්ගේ ගෙවල් ගිනි තියලා තියනවා. මේ එක්ස්කියුස් මී මිස් පොඩ්ඩක් ඔක පැහැදිලිව කියනවද? මේ මොකද්ද නම කිව්වේ? තොටලගේ හැරි. තොටලගේ හැරි. අලුතෙන් පාතාලට බැහැපුව කෙනෙක්ද? මම අහලා නැහැ නේ එහෙම නම. එයා බැස්සේ නම් අලුතෙන් නෙමෙයි මං හිතන්නේ මේ සර් බහැලා තියෙන්නේ අලුතෙන් වෙන්න ඇති. ආව් මට මතක වුණානේ මමත් මේ ළඟදි තමයි දකුණේ ඉඳලා මෙහාට ආවේ. ඉතින් අපි අඳුරන්නේ දකුණේ පාතාලයනේ මේ කොළඹනේ හරි හරි හරි. සෝරි සෝරි. සර් මට ඕනේ අපේ මනුස්සයා කරපු අපරාධ ගැන ඔක්කොම කියන්න. මට ඕනේ මේ මිනිහට උපරිම දඬුවම් ලබා දෙන්න. උපරිම දඬුවම්. මේකයි මිස් අපිට දැන් එහෙම මේ දඬුවම් දෙන්න නම් බෑ. ඒක කරන්නේ උසාවියෙන්නේ. අපිට පුළුවන් පැමිණිලා ලියාගෙන ඒක උසාවියට දාන්න. හරි හරි ඒක උසාවිය බලා ගන්නේ සර් මගේ පැමිණිල්ල ලියා ගන්නවද කරන්න කරන්න හරි ඔව් කියන්න මල් ලියා ගන්න දැන් තමු ප්‍රවීන්ට ඇස්බදෙන්න ලැබුණේ දැන් තමු ලොක්කිටත් කියන් තියෙන එක මේ මම එහෙම කතා කරලා කමක් නැහැ නේ අය ගමන් නැහැ මිස් එහෙම කතා කරන්නේ කොහෙතන ලකෝද යත් බාගියන්නේ ඇත්තම බබාගුවට බබාවති බබාවති කියන්නේ මගේ නෝනා නොහොත් වයිෆ් ඒ මොකද ප්‍රශ්නේ ආලාවේ